හයි බෝන් හැමෝටම ICT යන ඉංග්‍රීසි විත් ධනශ්‍රී YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. එතකොට මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ICT වල lesson එකක්. අපි O level ICT ඒ වගේම A level ICT වලදී අවශ්‍ය වෙන තාර්කික ద్వාර වල මූලික තාර්කික ద్వාර basic logic gates ටික ගැන තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. Kalau itu kita benar sih, anduru benar parisari, apa yang anda itu kuda khawas right? Evi dia, api paling tua bagi kalau itu kita benar sih, orang yang dekat berdua sanjaya waktu lagi ya, terus sanjaya waktu dekat, api kata karena, hal itu digital signal lekai, analog signal lekai, terus digital signal lekap kian, digital signal lekap yang benar sih, benar sih ini, awasta dekat ke dini, sih awasta dekat ke dini, tamai benar sih ini, tapi analog signal lekap kewa gini, analog signal lekap අවස්ථා දෙකකදී හෝ ඊට වඩා වැඩි ගණනකදී වෙනස් right හොඳම උදාහරණ තමයි digital signal එකට දැන් අපි dialogue antenna එකක් නම් වලයි ගෙදර තියෙන්නේ අපි ඒ dialogue antenna හැම වෙලාවෙම කරග කරග ඉන්නේ මොකද steady signal එකක් එන්නේ right ඒක එකපාරක් මේවා කරලා ගියාට පස්සේ ආයෙත් ඒක කර කර තින්නේ හැබැයි සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකා වලින් ගොඩක් ඒ වල මේ transmit කරන්නේ analog signal එකක් ඒක නිතරම වෙනස් වෙනවා ඒක නිසානේ අපි අර ඒක ග්‍රහණය කරගන්න antenna එකක් වෙනම use කරනවානේ ආවා කියනවා ගියා කියනවා right එතකොට ඒ සිග්නල් එක හැම වෙලාවෙම වෙනස් වෙන සිග්නල් එකක් තියෙනවා right එතකොට analog signal එකකට කලින් අපි digital signal එක ගැන කතා කරා මේ තියෙන digital signal එක කොහොමද අපි රූපමේ රූපයකින් දක්වන්නේ කියලා එතකොට මේකේ high low කියලා තියෙනවා එතකොට ඔයාලට පේනවා digital signal එක හැම වෙලාවෙම 1 0s තමයි තියෙන්නේ එතකොට අපි පරිගණක ආශ්‍රිත ගණනේ කිරීම වලදී හරි පරිගණකයේ ගැන කතා කරනකොට අපි පාවිච්චි කරන්නේ 1 0 තමයි right 10 කියන එක binary digit කියන එක right එතකොට මේ bit එකක් කොහොමද transmit වෙන්නේ කියලා Terus logic gate එකක් කිව්වම සරලව අපි කියනවා gate is a digital circuit. අපි කියනවා අංකිත පරිපථයක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා a computer circuit with several inputs but only one output that can be activated by particular combination of inputs. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මෙතනක් තියෙනවා සාමාන්‍යයෙන් අපි motherboard එකක් දැක්කත් ඕනම circuit එකක් දැක්කම ඒකේ gates තියෙනවා. හරි අපිට පේන්නේ නැති උනාට gates තමයි තියෙන්නේ. right ඒකයි මේ කිව්වේ අංකිත පරිපථයක් කියලා gate එකක් right එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ආදාන කීපයක් තියෙන right ආදාන ගොඩක් තියෙනවා හැබැයි මේ ඔක්කොගෙම හැබැයි ලැබෙන්නේ එක ප්‍රතිදාන right එක ප්‍රතිදානයක් තමයි ලැබෙන්නේ right එතකොට ආදාන වලින් ගොඩ නැගෙන සම්බන්ධ ධාතු සම්බන්ධ එතකොට ආදාන තුලින් ගොඩ නැගෙන සම්බන්ධතාව තුලින් right එක් ප්‍රතිදානයක් පමණක් ලැබෙන අංකිත පරිපථයකට digital circuit එකට කියන logic gate එකක් කියන right මම දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති logic gate එකක් කියන්නේ මොකක්ද කියලා එතකොට මේ logic gate එකක් ගත්තම මේ logic gate එක සාමාන්‍ය logic gate එකක් හැදිලා තියෙන ඒක ඇතුලේ පාවිච්චි කරන උපාංග කීපයක් තියෙනවා right උපාංග ගණනාවක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි කියනවා logic gate එකක් ඇතුලේ transistor එකක් තියෙනවා එහෙම නැත්නම් diode එකක් තියෙනවා කියලා. ඒතකොට transistor එකක් කියන්නේ ඔයාලා දන්න අර්ධ සන්නායක උපාංගයක් තර ට්‍රාන්සිස්ටර්ස් එක එක වර්ග තියෙනවා right මේ තියෙන පරිගණක වල භාවිතා කරන ට්‍රාන්සිස්ටර්ස් මම හිතන්නේ ට්‍රාන්සිස්ටර්ස් වල දෙකලා ඇති අග්‍ර තුනක් තියෙනවා ඒ වගේම තමයි ඊළඟ එක ඩයෝඩ් එක මම කිව්වේ right එතකොට ඩයෝඩ් එකක් කිව්වම ඔයාලා සමහරට දැකලා තිබ්බට ඒක ඩයෝඩ් එකක් කියලා දැන්නේ නැති වෙන්න පුළුවන් right එතකොට මේකෙත් වෙන්නේ අසමමිතික සන්නායනතාවයකින් යුතු විදුලි අග්‍ර දෙකක් සහිත උපාංගයකට තමයි අපි ඩයෝඩ් එකක් කියලා කියන්නේ එතකොට diode එක එක වර්ගය ඒවා තියෙනවා මේ තියෙන එක්තරා ආකාරයක diode එකක් right මේ තියෙන තවත් ආකාරයක diode
එතකොට මේ තියෙන්නේ පරිගණකයේ තියෙන ඩයෝඩයක්. දැන් ඔයාලා මදර්බෝඩ් එක දැක්කොත් මදර්බෝඩ් එකේ මෙන්න මේ විදිය ඒවා ගොඩාක් තියෙනවා. රයිට්. එතකොට දැන් දන්නවා දැක්කොත් හඳුන ගන්න පුළුවන් ඒක ඩයෝඩ් එකක් කියලා. රයිට්. එතකොට ඊට අමතරව මේ පේන්න තියෙන්නේ විවිධ වර්ගයේ ඩයෝඩ මොකක් නැතත් ඔයාලා මෙන්න මෙතන තියෙන එක දැකලා ඇති. ලයිට් එමිටිඩ් ඩයෝඩ් කියලා තියෙනවා. LED බල්බ් එකක් කියන්නේ ඒක ඩයෝඩ් එකක්. රයිට්. අපි එහෙනම් දැන් ලොජික් ගේට් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා රයිට් ඒ වගේම තමයි ලොජික් ගේට් එකක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා එහෙනම් අපි බලමු මූලික තාර්කික ద్వාර ටික මොනවද කියලා රයිට් ඒතර මූලික තාර්කික ద్వාර වලට අමතරව තව තාර්කික ద్వාර තියෙනවා අපි ඒවට කියනවා සම්බන්ධිත තාර්කික ద్వාර කියලා ඉතින් අපි ඉස්සෙල්ලාම දැන් අද මම කලින් කිව්වා වගේ අපි සාකච්ඡා කරන්න යන්නේ මූලික තාර්කික ద్వාර ගැන හොඳයි අපි හිතමු මූලික තාර්කික ద్వාර මොනවාද කියලා බලමු රයිට් එතකොට මූලික තාර්කික ద్వාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා අපි කියනවා AND gate එක රයිට් OR gate එක ඒ වගේම තමයි NOT gate එක රයිට් එතකොට ප්‍රධාන වශයෙන් මූලික තාර්කික ద్వාර තුනක් තමයි ඉගෙන ගන්න යන්නේ හොඳයි අපි යන ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යන්නේ AND gate එක ගැන රයිට් එතකොට AND gate එකේ සිම්බල් එක මේ විදිහට තමයි අපි නිරූපණය කරන්නේ රයිට් AND gate එක එතකොට මම මේකට ආදාන දෙකක් මේවා ගන්නවා A B කියලා රයිට් ඒ වගේම මම ප්‍රතිදානය X කියලා ගන්නවා ඊට පස්සේ මම ප්‍රකාශනයක් ලියනවා A B කියලා රයිට් එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් A dot B කියලා රයිට් එතන මේ මොන gate එකද AND gate එක. Right? තර AND gate එකේ සිම්බල් එක තමයි මේ. AND gate එකට ඉන්පුට්ස් දෙකක් තියෙනවා AB කියලා ඔයාලට පේනවා. ඒතර X කියන එක මම ලියලා තියෙනවා AB කියලා A.B කියලා ලියලා. එතකොට අපි එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නම ප්‍රකාශනයක් දුන්නම ඒකේ මෙන්න මේ විදිහට තිබ්බොත් AB කියලා තිබ්බොත් හරි ඩොට් එකක් තිබ්බොත් හරි මෙන්න මෙතන ඩොට් එකෙන් ඩිනොට් කරන්නේ AND කියන එක තමයි. Right? इनपुट පැහැදිලි වෙන්නේ නැති AND gate එක ඉස්සලාම කොහමද සිම්බල් එක අඳින්නේ කියලා රයිට් බලන්න පැහැදිලි වෙන්නේ නැති එතකොට මෙතන AB කියලා තියෙනවා ඉන්පුට් එක. එතන මම X කියලා අවුට්පුට් එක ගන්න තියෙනවා. එතන X එක සමාන වෙනවා AB වලට. එහෙම නැත්නම් A.B වලට. රයිට්. එතන ඊළඟ වැදගත් කාරණේ තමයි අපි මේ තාර්කික ద్వාර ගැන කතා කරනකොට අපි කතා කරනවා සත්‍යතාව වගුවක් කියලා. රයිට් මොකක්ද සත්‍යතාව වගුවක් කියන එක රයිට් දැන් මම ඔයාලට කියනවා කලර්ස් දෙකක් තියෙනවා රයිට් අපි ගමු උදාහරණයකට green red කියලා රයිට් green කියලා තියෙනවා red කියලා තියෙනවා රයිට් අපිට මේක තව විදිහකට ලියන්න පුළුවන් කොහොමද red green රයිට් අපි ලියුවේ කොළ රතු කියලා නැත්නම් අපි ලියන්න පුළුවන් රතු කොළ කියලා තව මොකක්ද අපිට මේකෙන් කියන්න පුළුවන් මේ G අකුරයි R අකුරයි පාවිච්චි කරලා combinations කරපු අපිට පුළුවන් green green කියලා ලියන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් red red. හරි. දැන් මෙතන G R කියලා අක්ෂර දෙකක් ගත්තේ. දැන් ඒ වලේ ඊට අමතරව combinations ලියන්න පුළුවන්. G R කියලා තියෙනවා, R G කියලා තියෙනවා, G G කියලා තියෙනවා, R R කියලා තියෙනවා. right? එතකොට මේ අකුරු දෙක අරන් අපිට පුළුවන් combinations හතරක් හදන්න right අනේ මේ විදිය තමයි සත්‍යතාව වගුවකදී අපි ආදානය කරන ප්‍රමාණය අනුව ආදානය කරන variable ගාන අනුව නැත්නම් expressions අනුව ප්‍රතිදාන ගාන නැත්නම් අපි මේ සත්‍යතාව වගුවේ ගන්න සම්බන්ධතා ගන්න තීරණය right එතකොට අපි සත්‍යතාව වගුවක් කියලා කියන්නේ අපි ආදානය කරන ආදානවලින් ගොඩනැගෙන සම්බන්ධතා නිරූපණය කරන වගුවට තමයි සත්‍යතාව වගුව කියලා කියන්නේ. රයිට් මොකක්ද එතකොට අපි සත්‍යතාව වගුව කියලා කියන්නේ
api ta logic gate ekati aadane karana aadana wali godena gena sambandhata nirupane karana wagoda thamai api kiyanne mokakda satyathawa gu naththam truth table ekak kiyala right edakota walata prashnayak e kohomada api truth table ekak andinne right den eka thamai man walata issalam kiyala denna yan right Padang barat kiwa sate tabagua kiani mokata pi adane karna adana wali goda negena sambanda tani rupa neker na wagoda tamaya pi kiwi sate tabagua kiwi right eta koda sate tabagua adina koda eke atiru tino peli tino right eta koda eke combinations kia hadena wati kela tiru ni karana apida tino apodi sutra api pawi chicken no deke en kiena sutra harada Terus n kian a dana gan, hari input iya dikira kan, a dana gan, hari, jadi n kiu ama itu n kian a dana gan, yang udah kan ya, kita, mama kira a dana deka kira, kira hena, jadi n kian kira, jadi dewi ni balik, hena sama kita kira karena kan mana, hater, ini pasti mama kira a dana tuh nak kira. Enam deke tuh minimal. Enam sambat dah kia korne kira mana? Ata. Mungkin ada anak hatar aktif. Enam deke hatar minimal. Sambat dah kia korne kira mana? Das ya. Right? Makanya kan pahaji di benda tiwala itu kau mau tapi satu ke wagu e combination sih ke wajah gani netam wala itu prasna kena mati ru kia kena mana bahal itu kau mau tapi mereka hatar gani nih kila. Itu orang pahaji di benda tiwala itu mau baca sutre deke n kena sutre itu kau Dikarenanya, n kian ne adaan gan ini kila matang ketiaga ne, ek terne even ne dina prakashne anu, right? E prakashne anu balala, tapi adaan gan ini anu, tapi hadirna sambandha gan ini bahaya gan, itu ek yang tamai api, satyata abagu bodhana gan ne. Yang itu ramah kalin dulu logic gate, n gate tekan ramah dulu a b kila inputs deka, kena api satyata abagu bodhana gan ti, sambandha kia kena apa? Hatera. Yang apa balamu paham deka? Andin nih ya. Oke, dengan barang itu, Muhammad tapi saat itu aku udah nggak nih ya lah. Itu kalau bang paling tua, tapi prakarsa ini B A B ini lah input deka. Itu udah tapi A ke X kira lagi atau output deka A B. Itu udah ada nih ya deh. A B kita mau ada nih dekai, hina dekai dewi balik, bagus sih sambat itu agan nih hatera, right? Itu kota, mau mainnya mah hema, tiro tuh nak yang ada kan? Ay tiro tuh nak yang ada kan? Right? Ada nih dia nama A B kela api, pratidaan ini dia kan? Itu X kian, right? X kela mang itu nih mereka melihat nang A B kela api kan? Right? X kela mang itu A B, pada perhati dia ti. A B kila ada nih dekat kita, terus pratidaan ini ini A B. Cara ini tipe dengan apa ya? Kaling and the end gate right. Itu kota. Then, ini lagi karena itu. Then orang api pahala itu kia, sambandha tiga orang kila bawa kita kia tiga orang hatara. Terus sambandha itu dirupan ya kan? Orang api pahami cikaran ini bintu, ekka kia na sangketa dek. Bintu, ekka kia na sangketa dek. Terus api samaan yang malah di mesan kia pada tiga nih kira kira tina itu tapi bit kila eran tina binary digit kia nih binary digit kia nih kita mau bit kia nih hati lagi ini tapi zero nang kia nama off kia lah one nang kia nama on kia lah right Eka beda kali kita mau me logic gate sulit di itu me bintu Eka paham sih kalau kita mau me sakti tawa gua pura wan right itu me pura wan di krama deka tapi dia berdua sakti tawa gua pura wan pura paham sih Istilah itu pada mata ketiak kan, nah sakti tak bagus deh. Tapi pahal cikaran ini bindu eka ya, nah bindu eka ya kia kian no nih deh. Pahala tapi kia kian nama tapi eli, hatara kian no, right? Itu kota. Hemela ya mata ketiak kan, nah ada anak anak nanti ya nama. Ada anak anak nanti, awasan apa yang tanah kian nama nih. E di lu indra tamai tapi mihe petter deh puruan apa nak, right? Ini jago lupa petter indra, wam petter tamai. Jadi mereka ada anak E B kian lagi,
එහෙනම් අපි පටන් ගන්නෙ මොකෙන්ද පුරවන්න b කියන තීරුවෙන් දැන් උදාහරණයක් ඉදිරි a b c කියලා තිබ්බනම් අපි පටන් ගන්න ඕනේ c තීරුව පුරවන්න ඉස්සෙල්ලා right මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති එක හරි එතකොට දැන් ඉස්සෙල්ලා අපි මේක පුරවමු එතකොට මතක තියාගන්න මේ පුරවන එක බිඳුවනේ පාවිච්චි කරන්නේ එතකොට මේ එක බිඳුව පාවිච්චි කරනකොට මේ පළවෙනි තීරුව. ඒ කියන්නේ අපි මම කිව්වේ කලින් ඔයාලට අදම තියෙන තීරුව. ඉන්පුට්ස් වල අන්තිම තීරුව. පළවෙනි තීරුව අපි කියනවා එතන තියෙන දෙකේ බිඳුවෙනි බලය කියලා. ඒ කියන්නේ දෙකේ බිඳුවෙනි බලය එකයිනේ. මේ එක කියන්නේ මේ බිඳුවයි එකයි අතර වෙනස. රයිට්? එහෙනම් දෙකේ බිඳුවට පස්සේ ඊළඟට තියෙන කියන්නේ බලයද? දෙකේ පළවෙනි බලය. රයිට්? දෙකේ පළවෙනි බලය. එතකොට දෙකේ පළවෙනි බලය සමානයි දෙකට. එහෙනම් මේ තීරුවේ වෙනස දෙකෙන් දෙකට යනවා. මේ තීරුවේ වෙනස එකෙන් එකට යනවා. අපි හිතමු තව ABC කියලා තුනක් තිබිලා තිබුණා. මේක C තීරුව, මේක B තීරුව, මේක A තීරුව. එහෙනම් මෙතන දෙකේ බිඳුව, මෙතන දෙකේ එක, මෙතන දෙකේ දෙක. එහෙනම් දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. එහෙනම් ඒකේ වෙනස කීයෙන් කියලා දැනන්නේ? 4න් 4ට. මම දැන් Q එක පැහැදිලි ඇති ඔයාලට. එහෙනම් මේ පළවෙනි තීරුවේ වෙනස දාන්නේ බිඳුවයි 1යි අතර වෙනස එකෙන් එකට. එහෙනම් අපි බිඳුවෙන් පටන් ගත්තා 1 දැම්මා. බිඳුවෙන් පටන් ගත්තා 1 දැම්මා. රයිට්? එතකොට ඔයාලට පැහැදිලි ඇති අපි මෙතන හතරක් පහලට ලිව්වේ අපි කලින් හොයාගත්තා මොකද්ද මේකේ ඉන්පුට්ස් දෙකයි නම් සම්බන්ධතා හතරයි කියලා. ඒක හින්දා තමයි පහලට හතරක් දැම්මේ. එතකොට මේ බිඳුව 1 අතර වෙනස එකෙන් එකට දැන් මෙයි මේ තීරුව අපි ලියන්නේ එකෙන් එකට මතක තියාගන්න ඒක හොඳයි. එතකොට දෙවෙනි තීරුවක් තිබ්බොත් ඒක අපි යන්නේ දෙකෙන් දෙකට. එහෙනම් මෙතන බිඳු 2යි 1 2යි. රයිට්? ඊට අමතරව තව කාරණයක් තියෙනවා. ඔයාලට මතක ඇති සංඛ්‍යා පද්ධතිය වල අපි ඉගෙන ගත්තා. රයිට්? සංඛ්‍යා පද්ධතිය වල ඉගෙන ගත්තා. දශමයේ සංඛ්‍යා පද්ධතිය නම් කීයද කියලා තියෙද අපි නිරූපණය කරන්නේ බිඳුවේ ඉඳලා 9. දිමේ නම් බිඳුවේ ඉඳලා 1ට. හරි? අෂ්ටමයේ නම් බිඳුවේ ඉඳලා 7ට, සත්දශමයේ නම් බිඳුවේ ඉඳලා 9ට. ඊට අමතරව අපි සංඛ්‍යා පාවිච්චි කරනවා. හරි? එහෙනම් දැන් අපි මෙතන සම්බන්ධතා කීයක් ඇවිල්ලා තියෙනවද? 4ක්. සම්බන්ධතා 4ක් ඇවිල්ලා තියෙන නිසා අපි මෙතන නිරූපණය කරන්නේ කොතන ඉඳලා කොතනටද බිඳුවේ ඉඳලා 3 දක්වා අගයන් රයිට්? ඒතර වෙන විදිහකට ගත්තොත් ඔයාලට පුළුවන් මේ පැත්තෙන් බිඳුව 1 2 3 කියලා ලියන්න. රයිට්? බිඳුව 1 2 3 කියලා මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔයාලට පුළුවන් බිඳුව 1 2 3 කියලා මේ විදිහට මේ පැත්තෙන් ලියන්න. දැන් ඊට පස්සේ කොහොමද ඒකයි මේකයි මොකද්ද සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලට හිතන්න. මේ තියෙන්නේ combinations වලට යන අගයන් ටිකම තමයි. දැන් අපි දිමේ සංඛ්‍යාව වලට මතක ඇති ඊවලේ ඉගෙන ගත්තා. එතකොට දිමේ සංඛ්‍යාව වල 1 2 4 ඕ විදිහට යනනේ. හරි? එතකොට බිඳුව කියන එක අපි මෙතන නිරූපණය කරලා තියෙනවා. 0 දෙකකින් බිඳුවනේ බයිනරි වලින්. එතකොට මෙතන තියෙන්නේ 1 මේ වෙනවනේ 1 නේ යන්නේ. මෙතන තියෙන්නේ 1යි බිඳුව කියන්නේ. 2 මෙතන බිඳුව, මෙතන 1, මෙතන 2. මෙතන 1යි 1යි කියන්නේ 2යි 1යි 3. රයිට්? එතකොට ඒ ක්‍රමයටත් පුළුවන් අපිට සංකේතාවගුවක වගුව පුරවන්න combinations ටික. එතකොට ආරණ ලේස් ප්‍රමේය මතක තියාගන්න පොඩ්ඩක් ලේසි වරණ මෙන්න මේ ක්‍රමය මතක තියාගන්න. එතකොට පළවෙනි තීරුව එකෙන් එකට යන්නේ, දෙවෙනි තීරුව දෙකෙන් දෙකට යන්නේ, තුන්වෙනි තීරුව හතරෙන් හතරට යන්නේ. ඒකට හේතුවක් මම කිව්වා 2 to power 0 දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය නිසා. රයිට්? ඊට පස්සේ දැන් අපි මේකේ අවුට්පුට් එක ගන්න එපැයි. රයිට්? ඒතර අවුට්පුට් එක ගන්නේදී AND gate එකදී අපි කියනවා AND නම් ಗುಣ කිරීම කියලා. රයිට්? සත්‍යතාවගුලි. ඒක මතක තියාගන්න අපි ಗುಣ කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් මෙතන ඇත්තටම මෙන්න අපි මේක සර්කිට් එකක් ගත්තොත් පරිපථයක් විදිහට ගත්තොත් හිතන්නකෝ මේ AB කියන්නේ මේ X කියන්නේ බල් දෙක. රයිට්? එතකොට ස්විචස් දෙකක් තියෙනවා. AND කිව්වම හැම වෙලාවෙම සහ. රයිට්? ස්විචස් දෙකක් තියෙනවා. ස්විච් දෙකම ඔන් නම් තමයි බල්බ් එක ඔන් වෙන්නේ. ස්විචස් දෙකක් තියෙනවා. ස්විචස් දෙකම ඔන් වුණොත් තමයි බල්බ් එක ඔන් වෙන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මොකද්ද කිව්වේ කියලා. එතකොට මේ ස්විච් දෙකට තියෙනවා සංකේත දෙකක්. 0 කියන්නේ ඕෆ්, 1 කියන්නේ ඔන්. හරි, එහෙනම් පළවෙනි අවස්ථාවේ දැන් මොකක්ද AND එකේදී වෙන්නේ? ಗುಣ කිරීම කියලා කිව්වම නැත්තම් ස්විචස් දෙකක් තියෙනවා. ස්විච් දෙකම ඔන් වුණොත් තමයි බල්බ් එක ඔන් වෙන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදී 0 කියන්නේ ඕෆ්, ඕෆ්. ස්විච් දෙකම ඕෆ්. එහෙනම් බල්බ් එක ඔන් වෙනවද? නැහැ. දෙවෙනි අවස්ථාවේදී ඕෆ් ඔන්. ඒකෙදිත් පත් වෙනවද? නෑ. ඇයි ඒ? ස්විච් දෙකම ඔන් වෙන්න ඕනේ. AND කිව්වම සහ. රයිට්? දෙකම කන්ඩිෂන් දෙකම ෆුල්ෆිල් වෙන්න ඕනේ. රයිට්? 0. අපි උදාහරණයක් කිව්වොත් විභාගේ පාස් වෙන්න නම් A හා B විෂයන් දෙකම සමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් AND. රයිට්? අපි කිව්වොත්
විෂයන් දෙකෙන් එකක් සමත් වුණොත් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඕ රයිට්. ඒතර මෙතනදී එන්. එහෙනම් මෙතන ඕන් මෙතන ඕෆ්. ඒක ඕ. අවසානයේදී ඕන ස්විච් දෙකම ඕන්. එහෙනම් අවසාන ප්‍රතිදාන එකයි ඕන බල්බ් එක පත් වෙනවා. ස්විච් දෙකක් ඉන්නවා ස්විච් දෙකම ඕන් වුණොත් විතරයි බල්බ් එක පත් වෙන්නේ. ඒතර වලට පැහැදිලි ඇති මේ සත්‍යතාවකෝ කොහොමද අපි පිරෙවි කියලා. ඒතර කම්බිනේෂන්ස් ගන්න හොයා ගන්න විදිය මතක තියාගන්න. කොහොමද මේ 0 1 එන්නේ කියලා මතක තියාගන්න. ඒතර මේ බිංදුව එක අපිට කැමති විදිහට දාන්න පුළුවන් කම්බිනේෂන්ස් ටික. හැබැයි කම්බිනේෂන්ස් ගන්න වැඩි වෙනකොට ඒක ගැටලුවක්. රයිට්. එතකොට මෙහෙම දැම්මොත් අපිට පුළුවන් ලේසියෙන්ම හරියට සත්‍යතාවකෝ මේවා කරගන්න. එතකොට ගුණ කිරීම ගත්තොත් බිංදුව අරන් බිංදුව බිංදුවයි බිංදුව අරන් එක බිංදුවයි එක් පාරක් බිංදුව බිංදුව එක් පාරක් එක එකයි. එහෙමත් අපිට ගන්න පුළුවන්. රයිට්. එතකොට මතක තියාගන්න කොහොම හරි සත්‍යතාවකෝ කොහොමද පුරවන්නේ කියලා. රයිට්. එතකොට මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මම දැන් ඔයාලට පෙන්නනම් අපි මේක ඇත්තටම සර්කිට් එකකට ගත්තොත් කොහොමද ප්‍රතිදානය නිරූපණය වෙන්නේ පරිපථයකදී කියලා. AND gate. ඒතර AND කිව්වම මතක තියාගන්න ස්විචස් දෙකක් තියෙනවා නැත්නම් ආදාන දෙකකට වැඩියෙන් තියෙන පුළුවන්. ඒ සියල්ලම එක වුණොත් තමයි ප්‍රතිදානය එක වෙන්නේ. රයිට්. හරි. ඊට කලින් මම ඔයාලට මේ පරිපථය පෙන්නන්න කලින් මම කියලා දෙන ඉන්පුට්ස් තුනක් ආවොත් මොකද වෙන්නේ කියලා. රයිට්. එහෙනම් අපි බලමු ඉන්පුට්ස් තුනක් ආවොත් කොහොමද සත්‍යතාවකව අඳින්නේ කියලා. ඒතර මේ සත්‍යතාවකව මම පොඩ්ඩක් වෙනස් කරනවා. රයිට්. මේ සත්‍යතාවකව මම වෙනස් කරනවා. මම තව තීරුවක් ගන්නවා මේ පැත්තට. රයිට්. A කියලා. හරි. A කියලා මම තීරුවක් ගත්තා. ඒතර A B C කියලා ඉන්පුට්ස් තුනක් තියෙනවා. එහෙනම් අවුට්පුට් එකක් A B C කියන විදිහට මාරු වෙනවා. රයිට්. මේකත් මම මකනවා. එහෙනම් මොකද දැන් කියලා I 2 to power n කියන සූත්‍රයෙන් බලනවා. ආදාන 3යි. එහෙනම් සම්බන්ධතා 8යි. පදන තුනයි සම්බන්ධතා 8යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැන් මේක ABC කියලා ඉන්පුට්ස් තුනක් තියෙනවා. මොන තීරුවද පුරවන්නේ? C තීරුව. එහෙනම් මේ C තීරුව කියන්නේ කියලද යන්නේ? C තීරුව කියන්නේ කියලද යන්නේ? ආ එකෙන් එකට. මෙතන දෙකේ බිංදුව. ඒ කියන්නේ 1යි. මේක දෙකෙන් දෙකට යනවා. මේක 3ක් ආවම කෝ 4ෙන් 4ට. එහෙනම් පළවෙනි තීරුවේ අපි 01 01 01 01 කියලා කීයක් දානවද? 8ක්. ඇයි 8ක් දැම්මේ? ආදාන 3යි නම් සම්බන්ධතා 8ක් ගොඩ නැගෙනවා. නැහ දෙවෙනි තීරුව දෙකෙන් දෙකට. බිංදු 2යි 1 2යි. බිංදු 2යි 1 2යි. එහෙනම් මේ තීරුව 4ෙන් 4ට. එහෙනම් බිංදු 4යි 1 4යි. රයිට්. කොහොම තමයි එතකොට මේ වගුව පුරවන්නේ? ඒතර මේකෙදි අර සංකල්පයම තමයි එන්නේ. ස්විචස් තුනක් තියෙනවා. ස්විචස් තුන මොන්න තමයි බල්බ් දෙක ඔන් වෙන්නේ. මේක බල්බ් හැටි අපිට පේනවා. පළවෙනි අවස්ථාව නැහැ, දෙවෙනි අවස්ථාව නැහැ, තුන්වෙනි අවස්ථාව නැහැ, හතරවෙනි අවස්ථාව නැහැ, පස්වෙනි අවස්ථාවක් නැහැ. හයවෙනි අවස්ථාවක් නැහැ, හත්වෙනි අවස්ථාවක් නැහැ, අටවෙනි අවස්ථාවේ විතරක් බල්බ් එක ඔන්. පුර කිරීම ගත්තත් එහෙම. බිංදුව කොහොමවත් නැහැනේ. බිංදුවරක් එක බිංදුවයි. ඊට පස්සේ මේ මෙතනට ආව. හයවෙනි එකේදී එක්වරක් එක එකයි, ආය එක්වරක් බිංදුව බිංදු. අවසාන අවස්ථාවේදී විතරක් එක කියලා එනවා. අර ගුණ කිරීම කියන කන්සෙප්ට් එක ගත්තොත්. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ඉන්පුට්ස් තුනක් ආවොත් කොහොමද මේ සත්‍යතාවකව ගොඩ නැගෙන්නේ කියලා. රයිට්. අපි එහෙනම් බලමු කොහොමද පරිපථයකදී මේක නිරූපණය වෙන්නේ කියලා. හොඳයි. මේ දැන් ඔයාලට පේන්නේ මම කලින් කිව්වා ඔයාලට ලොජික් ගේට් එක ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ. ඒක ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් තියෙනවා, ඩයෝඩ්ස් තියෙනවා කියලා. ඒක මේ රූපසටහනකින් ඔයාලට පෙන්වලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපි කලින් කතා කරපු සත්‍යතාවකව. රයිට්. ඉන්පුට් දෙකේක මේ තියෙන ඉන්පුට් තුනක් වුණාම කොහොමද සත්‍යතාවකව යන්නේ කියලා මේ තියෙන්නේ මම දැන් ඔයාලට පෙන්වන්නම් කිව්වා පරිපථය. දැන් බලන්න පළවෙනි එක ඔන්න ස්විචස් දෙකක් තියෙනවා AB කියලා. AB කියලා ස්විචස් දෙකම තියෙනවා. දෙකම ඔන් වුණොත් විතරයි බල්බ් එක ඔන් වෙන්නේ. ඔන්න දෙකක් තියෙනවා. දෙකම විවෘත වෙලා තිබ්බොත් පරිපථය සම්පූර්ණ නැහැ. එකක් මේ වුණොත් අපි කිව්වොත් එක ස්විච් එකක් ඔන් කරනවා, එකක් ඕ ඒත් බල්බ් එක ඔන් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි පරිපථය සම්පූර්ණ වෙන්නේ ආදාන දෙකම ඔන් කරොත්. ඒ කියන්නේ එක වුණොත් තමයි ගේට් එක සම්පූර්ණ වෙන්නේ. හිතන්න ඔයාලට AND ගේට් කියන එක පැහැදිලි ඇති. අපි එහෙනම් ඊළඟට බලමු දෙවෙනි ගේට් එක ඕ ගේට් එක කොහොමද පරිපථයක් ඇඳලා ඒකට සත්‍යතාව. හරි. හොඳයි. අපි එහෙනම් දැන් බලමු දෙවෙනි ගේට් එක මූලික තාර්කික ద్వාරවල දෙවෙනි ගේට් එක. රයිට්. එතකොට අපි පළවෙනි ගේට් එක කතා කරා AND ගේට් එක. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ AND ගේට් එකයි කොහොමද ට්‍රුත් ටේබල් එකක් මේව කරගන්නේ කියලා. දැන් බලමු දෙවෙනි ගේට් එක OR gate එක. රයිට්. එතකොට OR gate එක ඕ. රයිට්. OR gate එක. දැන් බලමු OR gate එකේ සිම්බල් එක කොහොමද එන්නේ කියලා. රයිට්. මෙන්න මෙහෙම ඇවි. මෙන්න මේ ආකාරයට තමයි සිම්බල් එක එන්නේ. රයිට්. එතකොට සමහර ළමයි ඕක එක එක විදිහට අඳිනවා. මෙන්න මෙහෙම අඳිනවා. කොහොම අඳිනවද කියලා මට නම් හිතා ගන්න බැහැ. අමුතු තාලයකට අඳිනවා.
Simbolnya kan hari ini mata kita tiaga, kan? Tapi make ada anu tino A B kira kali ini dia mangan X kira outputnya kan, orang make A dana B kira tamai mangan A plus B. Terus mata kita tiaga, plus kira timbot aniwara kita nanti ini mana gate kan? O gate kan? Nah kali ini kita agar mau kagak, dotnya ke mana kita mau apa nanti itu timbot, karena dia ini AND gate kan? Karena dengan orang depan hati plus mark kita timbot, karena dia ini O gate kan, tapi plus mark kita bicara ya kalau ding, hari, benar mana orang tien deh, tapi ini sama nih di ne plus B kira kan, kalau kita ding tapi irak kita memang ada tipu, tetapi kita gate kita mana sih, nah office terhad, ilang video kedi, combinational gates karena manggala kita dengan para putri, ini terjadi apa juga kalau kita terus simbol lagi kau mau N gate kita main video sama, hari, itu kalau kau mau dengen simbol lagi ini, O gate kedi, mana main yang karya ini, kan? එතකොට මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති කොහොමද දැන් O gate එක අදින්නේ කියලා. දැන් අපි බලමු O gate එකට කොහොමද truth table එකේ එන්නේ. හරි. එතකොට I කියනවා plus mark එක තිබ්බොත් O. එතකොට O එක denote කරන්නේ මෙන්න මේ symbol එක. right? හරි. දැන් බලමු දැන් සත්‍යතාවක කොහොමද කියලා. එතකොට මම මේ ප්‍රකාශනයම තමයි ගන්නෙ. මේ ප්‍රකාශනයම තමයි ගන්නෙ. මොකද ප්‍රකාශනේ A plus B. එහෙනම් x කියන්නේ A plus B ම තමයි. Input kia da dekai, nah kalian sutrema, ada dekai na sama data, atrai, ona sate tawa go manga dino, right? Sate tawa go dino, a dino, b dino, and output teka manga x kia na dan no, a plus b kia da, right? Ena sama data atrai, dan go ala dan no, 0, 1, 0, 1, ai atrak dan me kira dan no, ikeng ekeri gi kira dan no, paling api, eka saga cakara, ena demeni tiro yane, 0, 0, 1, 1, right? Enak kayak plus b kira kira, enak make dia apa kira, no? Sama nih kira apa ikat tuh kan, right? Kita amat lah, switch deh kemana aja tadi, no? Ikan ang, sorry, zero nang off, mana aja? Ada switches deh kan, no? Zero nang off, ikan ang on. Enak make o kia tadi, hari o kia tadi, apa itu mau kok? University එකට enter වෙන්න නම් subjects දෙකක් තියෙනවා දෙකෙන් එකක් pass වුණොත් යන්න පුළුවන් කියනවා. එහෙම වුණොත් මොකද දෙකෙන් එකක්? O කිව්වම home. Right? එහෙම වුණොත් එතන තියෙන්නේ O gate එක. අපි කිව්වොත් university එකට enter වෙන්න subjects දෙකම pass වෙන්න ඕනි කියලා. එහෙම වුණොත් and. Right? එතන O නම් home. අතක තියාට දෙකෙන් එකක්. දැන් මෙතන switches දෙකම off පත් වෙන්නේ නැහැ. මෙන්න එක switch එකක් on. ඔන්න පත් වෙනවා. එකක් on පත් වෙනවා. Switches දෙකම on උනත් පත් වෙනවා. අර එකතු කිරීම කියලා ගත්තාම Binda. Mekin paripata goda nagala terapa meka meka menodi kila balan right palagi maitan name wasri acupote tieno aigena wala ICT karana etakoda me tiene circuit diagram meka right me tiene circuit diagram meka o gate teke wala dapeno switches deka tieno eka switch eka me auno onuno paripate sampurno eno etakoda balbe kondeno right berarti dane එක වෙනවා හරි එතන 0 1 කියලා තියෙනවා එකක් 1 වුණ ගමන් අනිත් එක 0 වුණා හරි බලන්න දෙක ඔන් වෙනවා මම හිතන්නේ මේක පැහැදිලි ඇති අපි ඊළඟට බලමු මූලික තාර්කික දුවලා අවසාන ගේට් එක වෙච්ච not gate එක කොහොමද අපි හොඳයි අපි එහෙනම් බලමු කොහොමද not gate එක අපි අඳින්නේ කියලා එතන not gate එකේ සිම්බල් එක මෙන්න මේ විදිහේ සිම්බල් එකක් එන්නේ right මෙතන තියෙනවා dot එක මේ පැත්තෙන් තියෙනවා මතක තියාගන්න මේ තියෙන එක ඉන්පුට් එක right එක
input එකයි තියෙන්නේ මම මෙතන input එක x කියලා ගන්නවා එහෙනම් මේක මෙන්න මේ symbol එක හරහා ගියාම මෙතන එනකන් x මේක හරහා ගියාම මෙන්න මේක අපි denote කරන්නේ කොහොමද මේක අපි output එක ගත්තොත් x එක මෙතන දෙද්දී මේක හරහා ගියාම x bar කියලා මේක නැත්තම් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම dash එක කිමුත් x bar කියන එක තමයි මේ දෙකෙන්ම නිරූපණය වෙන්නේ right එතකොට දැන් අපි මූලික තාර්කික ద్వාර තුනම කතා කරා දැන් මේක මොන තාර්කික ద్వාරයද not එක එහෙනම් දැන් ඔයාලට සිම්බල් එකෙන් අඳුන ගන්න පුළුවන් මොකක්ද and ඊට පස්සේ අපි කතා කරා o දැන් කතා කරේ not එතන මූලික තාර්කික ద్వාර තුන තමයි ඔය තියෙන්නේ and or not එතකොට not එකක් නම් මතක තියාගන්න හොඳට දැන් මෙහෙම අපි කිව්වොත් a b කියලා තිබොත් එතන තියෙන මොන ගේට් එකක්ද and ගේට් එකක් right and එක A plus B කියලා තිබ්බොත් එතන තියෙන මොන ගේට් එකක්ද? O ගේට් එකක්. දැන් A bar කියලා තිබ්බොත් එතකොට තියෙන මොන ගේට් එකක්ද? Not gate එකක්. හොඳට මතක තියාගන්න. මේ bar එක common bar එකක් වෙන්න බෑ. තනි පදයකට තමයි තියෙන්නේ. ඒ තනි පදයකට තමයි අපි මේ ගේට් එක පාවිච්චි කරන්නේ. ගොඩක් ළමයි මෙහෙම එකක් තිබ්බොත් දැන් අපි උදාහරණයක් විදිහට A bar B කියලා කිව්වොත්. A bar B කියලා කිව්වොත් මෙතන not gate එකක් හදනවා. ඒක වැරදුනා. හරි? මේ තියෙන්නේ AND gate එකක්. මේ bar එක මගල කරන්න ඕනද? right e bar එකේ මැද්දුත් and gate එකක් තියෙනේ and gate එකේ a කියන input එක විතරක් not වෙලා right ඒක හොඳට මතක තියාගන්න හරි හිතන්නකෝ කමල් කියලා a කියන්නේ හරි කමල් තොප්පියක් දාගෙන ඉන්නවා එතකොට කමල් නිමල් වෙන්නේ නැහැ නේ හරි අපි හිතමුකෝ නිමල් කියන්නේ not හරි අමර කියන්නේ ඕ අමර කියන්නේ and හරි දැන් මේ gate එක අමර හැබැයි අමර මේ තොප්පියක් දාගත්තා කියලා සම්පූර්ණ gate එක මේ නිමල් වෙන්නේ නැහැ right එතකොට මතක තියාගන්න ඒක හොඳට හරි a කියන්නේ ab කියලා තිබ්බොත් එතන තියෙන and gate එකක් a + b කියලා තිබ්බොත් එතන තියෙන o gate එකක් හැබැයි මෙහෙම bar එකක් තිබ්බොත් ඒ කියන්නේ b එක විතරක් not කරනවා b කියන input එක විතරක් වෙනස් වෙනවා මම හිතන්නේ පැහැදිලි ඇති ගොඩක් ළමයි ඔන්න මෙහෙම එකක් දුන්නාම එයාලා අඳිනවා not gate එක හරි එහෙම වෙනස් gate තියෙනවා ඉස්සරහට අපි ඒක බලමු a + b එකට මේ පොදු එකක් මෙන්න මෙහෙම තිබ්බොත් gate එක වෙනස් වෙනවා එතකොට තියෙන්නේ not o right ඔය එක not වෙලා. එතකොට තමයි not වෙන්නේ. හදරේ ඔයාලට පැහැදිලි ඇති අපි බලමු මේකේ සත්‍යතාව වගේ කොහොමද අඳින්නේ කියලා. හොඳයි. මේකේ සත්‍යතාව හොඳයි. මේකේ සත්‍යතාව වගේ අඳිනකොට right ආදාන කියලා තිබ්බේ එකක්. එහෙනම් අපි බලනවා සූත්‍රයට දාලා. ආදාන එකයි. එහෙනම් දෙකේ n කියන්නේ දෙකේ එක. देखिए एक गियान दी कंबिनेशंस देखा है इन्हें आपने मैं एक दिए ने कंबिनेशंस देखा है x x bar राइट ये ना कंबिनेशंस देखा है नहीं देखा क्या टमाहा लोग वाग वाग कौन है zero one ये ना zero कमाल इन ना तोप्पी आप दागे ने तो मेरे यदि तोप्पी आते हैं दानो या अरे ये ना स्विच को ऑफ कर लेती है नॉट गेट का हरा गया हम स्विच को ऑन नहीं हो बिंदु ना मैं क्या बोलूं ऑन स्विच को ऑन कर लेती है ना බිඳුව වෙනවා එක නම් බිඳුව වෙනවා බිඳුව නම් එක රයිට් මම කියන්නේ පැහැදිලි වෙන්නේ නැති ඒක ඒතර මේකේ තියෙන ඉන්පුට් දෙකයි රයිට් සෝරි මේකේ තියෙන්නේ ඒතර මේකේ තියෙන්නේ එක ඉන්පුට් එකයි එක ඉන්පුට් එකෙන් ගොඩනගෙන සම්බන්ධතා දෙකක් රයිට් ඒ සම්බන්ධතා දෙක නිරූපණය කරනවා මේ විදිහට 0 නම් 1 1 නම් 0 රයිට් හිතන්න a කියලා තියෙනවා එතකොට ඒක not gate එක හරහා යනවා ඒක මෙහෙට යද්දී ඒ බාවෙ right ඒ තනි ලයින් එක හරි තනි ලයින් එක හොඳට මතක තියාගන්න මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මූලික තාර්කික ద్వාර තුන මොනවාද කියලා දැන් අපි මූලික තාර්කික ద్వාර තුන පාවිච්චි කරලා අපි පරිපථයක් ඇඳලා ඒ පරිපථයට සත්‍යතාව වගව ගොඩනගලා බලමු හරි එවනවා මෙතන ප්‍රකාශනයක් තියෙනවා a b plus a b bar දැන් මම ඔයාලගෙන් අහනවා මෙතන ගේට්ස් කීයක් තියෙනවද දැන් ළමයි ඔයාලට එක එක උත්තරේ නම් මෙතන ගේට්ස් 1යි මෙතන ගේට්ස් 2යි මෙතන ගේට්ස් 3යි මට ගේට්ස් 4ක් පේනවා right එතකොට කියලා දුන්න එක හොඳට අහගෙන හිටියා නම් මේ දක්වා මෙතන ඔයාලට පේනවා ගේට්ස් කීයක් තියෙනවද කියලා පැහැදිලි වෙනවා අපි බලමු ගේට්ස් කීයක් තියෙනවද බලමු ගේට්ස් කියක් තියෙනවා කියලා පැහැදිලිවම. ඒතර ගේට්ස් ගන්න හොයාගෙන තමයි අපි
circuit එක අඳින්න යන්න ඕනේ ඉස්සලාම කරන්න ඕනේ මෙන්න මේ විදිහේ gates කීයක් තියෙනවද කියලා අපි අඳුන ගන්න right එතකොට මෙන්න මෙතන AB කියලා තියෙනවා දැන් මෙතන AB dot එකකුත් නැහැ නිකන් සාමාන්‍යයෙන් ප්‍රකාශනයක් තියෙන නම් මම කොහෙතන මොන gate එකක්ද තියෙන්නේ AND ඔන්න එනවා AND gate එකක් right ඊට පස්සේ මෙතන plus mark එක තියෙනවා plus mark එක කියන්නේ මේ දෙක සම්බන්ධ වෙන gate gate එක සම්බන්ධ වෙන gate එක මොකක්ද plus කිව්වොත් O එහෙනම් O gate එකක් තියෙනවා මෙතන මොන ගේට් එකක්ද තියෙන්නේ දැන් ඔන්න කට්ටිය කියන්නේ මෙතන තියෙන not ගේට් එකක් නේ අර not bar එකක් තියෙනවා එහෙමයි කියලා මම කලින් කිව්වා එහෙම තිබ්බට ඒක බලපාන්නේ තනි line එකට එතකොට මෙතන තියෙන්නේ මොන ගේට් එකද b කිව්වම and ගේට් එක right right එතකොට දැන් මෙතන තියෙනවා and ගේට් දෙක ඒක සම්බන්ධ වෙලා තියෙනවා o ගේට් එකට right ඒ උදාහරණයක් විදිහට මෙතන තව මම c කියලා plus c කියලා දැම්මොත් මෙතන සම්බන්ධ වෙන තව ගේට් එකක් අඳිනවද o කියලා නෑ right ආදාන කොච්චර වුණත් අපි අවසානයේදී ලබා ගන්නෙ එක ප්‍රතිදානය right එක ප්‍රතිදානය ඒක වරකට මම දැන් පැහැදිලි ඇති අපි ගොඩාක් ಜಾති දාලා පිටිගුලියක් කනලා අවසානයේදී එන්නේ රොටියක් හරි කෑලි කෑලි වෙනම ඉන්නේ නැහැ නේ ලූණු කෑලි ටික වෙනම හිමෙන්නේ නැහැ right ඒ විදිහ තමයි මේක එතකොට මතක තියාගන්න එහෙම ප්ලස් මාක් දෙකක් ආවා කියලා ගේට්ස් දෙකක් අඳින්නේ නැහැ අවසානයේ සම්බන්ධයි දැන් මෙහෙම ඇදගත්තට පස්සේ right එතකොට දැන් අපි හොයාගත්තා මොනවද මෙතන AND gate එකක් තියෙන්නේ මෙතන O gate එකක් තියෙන්නේ මෙතන AND gate එකක් තියෙන්නේ right දැන් අපි ඉස්සලාම කරන්නේ හරිද ඉස්සලාම කරන්නේ ඒ gates තුන ඇඳ ගන්නවා අපිට අවශ්‍ය විදිහට right එතකොට ඔන්න සම්බන්ධ වෙන gates දෙකක් තියෙනවා මොනවාද gates දෙක AND ඔන්න ඒ gates දෙක මෙහෙම ඇඳගත්තා ලස්සන right ඊට පස්සේ සම්බන්ධ දෙකම කියලා සම්බන්ධ වෙන gate එක තියෙනවා මොකද O එහෙනම් O gate එක මෙහෙම ඇඳගත්තා ලස්සන ඊට පස්සේ දැන් අපිට තියෙන වයර්ස් ටික කනෙක්ට් කරන්න. දැන් වයර් කීයක් ඕනේද මේකේ? ආදාන කීයද තියෙන්නේ? AB කියලා තියෙන්නේ. එහෙනම් ආදාන කීයද? 2යි. එහෙනම් අපිට ඕනේ වයර්ස් 2ක්. මම වයර් දෙක ඇඳලා AB කියලා මෙහෙම පහලට. right? මම වයර් දෙක ඇඳලා AB කියලා පහලට. ඊට පස්සේ දැන් මම යන්නේ වයර්ස් කනෙක්ට් කරන්න. දැන් AB කියන ගේට් එකට මොකද වෙලා තියෙන්නේ? මෙතන ගේට් එකේ තියෙන්නේ AB කියන වයර්ස් දෙක කනෙක්ට් කරලා. එහෙනම් මම මෙන්න මෙතනින් A කියන line එක ඇඳගෙන යනවා. මතක තියාගන්න මෙහෙම connect එකක් තියෙනවා නම් අපිට මේක පොඩි bumper එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් right එහෙම අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම dot එකකින් මේක කරන්න connection එක. ඒ කියන්නේ මේක හරහා යද්දි සම්බන්ධ වෙන තැන නිරූපණය කරන්න. ඔන්න A කියන line එක ගියා හැම line එකම ලියන්න පුරුදු වෙන්න මෙතනට යන line එක මොකද්ද? මේ පහලට ආවා A. ඊට පස්සේ D එක කෙලින්ම මෙතනින් අඳින්න පුළුවන් AB. right තර මේකත් එළියට යන්න පුළුවන් ප්‍රතිදානේ. එතන මොකද්ද AB මේ සිම්බල් එක හරහා ගියාම AB. right? ඊට පස්සේ A කියන ලයින් එක තියෙනවා. ඔන්න මම A කියන ලයින් එක right? A. ඊට පස්සේ B කියන ලයින් එක මොකද වෙලා තියෙන්නේ? B කියන ලයින් එක මෙහෙම එනවා. මෙහෙම එනවා. ඊට පස්සේ එයාව අපි දානවා not එකට. ඇයි ඒ? මෙතනට එනකම් B එයා මෙතනට ගිහිලා තියෙන්නේ මොකක්ද? B බාවෙන ඔන්න මෙතෙන් එනකම් B line එක අපි not එක හරහා දැම්මා. ඔන්න යාට තොප්පියක් ගන්නවා. B නිකන් ඉන්නේ ඔන්න තොප්පියක් ගන්නවා. මෙතන මෙතෙන් එනකම් බිංදුව ආවා කියන්නේ මෙතන දැද්දි එක වෙනවා. මෙතන එකවන බිංදුව. එහෙනම් A එක B බා කියලා මෙන්න මේ විදිහට මේ gate එකට සම්බන්ධ වෙන්න ඕනේ wire එක. A wire දෙක හරහා ගියාම තමයි මෙතන AB බා කියලා AND gate එක ඇවිල්ලා. right? පැහැදිලිද මොකද උනේ කියලා? A line එක ඇඳලා B line එක ඇඳලා ඊළඟට A line එක ඇඳලා B එක මොකද වෙන්න ඕනේ? not වෙන්න ඕනේ මේකට යන්න කලින් input වෙලා තියෙන B bar. ඒක ඒ B bar ගියාම තමයි AND එකකින් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඔයාලට පැහැදිලි කරපි. ඊට පස්සේ ඔන්න දැන් මේ ප්‍රකාශන දෙක ආවා AB තියෙනවා AB bar තියෙනවා. සම්බන්ධ වෙන gate එකේ symbol එක බලනවා. මේ symbol එක නම් මොකක්ද? plus mark. right? අන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍ය පරිපථයක් අඳින්. මම දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොකද කරේ කියලා. right? සලාමින් අපි සිම්බල්ස් ටික හොයාගත්තා සිම්බල්ස් ටික ඇඳගත්තා වයස් කීයක් තියෙනවද කියලා ඇඳා ඊට පස්සේ වයස් ටික කනෙක්ට් කරා අවසානයේදී ප්‍රතිදානේ දා right මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි සර්කිට් එකක් අඳින්නේ කියලා මූලික තාර්කික ద్వාර තුන පාවිච්චි කර right දැන් අපි බලමු මේ විදිහේ ගේට් එකකට කොහොමද සත්‍යතාවගුව ගොඩනගන්නේ කියලා right දැන් බලමු කොහොමද මේ විදිහේ ගේට් එකට සත්‍යතාව වගව ගන්නේ කියලා දැන් මේ ප්‍රකාශනයේම තමයි මම ඒකට ගන්නේ right
එතකොට සත්‍යතාවක ගොඩනගන්න කලින් අපි බලන්න ඕනේ මොකක්ද? මොකද බලන්න? මතකයි නේ? root of හරි අපි දැන් බලමු මේකට සත්‍යතාවක ගොඩනගන්න. එතකොට මම මේ ප්‍රකාශනයම තමයි ගන්නෙ. ඒකටතර අපි පාවිච්චි කරන්නේ මොකක්ද? 2 to power n කියන සූත්‍රය. ඔයාලට මතක ඇති 2 to power n කියන සූත්‍රය ගන්න. එහෙනම් දෙකෙන් කිව්වම දැන් මේ ප්‍රකාශනයට අනුව ආදාන කීයක් තියෙනවද? A B විතරයි තියෙන්නේ. B බා කියන්නේ එහෙම වෙන ආදානයක් නෙවෙයි. A කියන්නේ කමල්, B කියන්නේ නිමල්, right? මෙතනක් ඉන්නේ වෙන එක්කෙනෙක් නෙවෙයි. නිමල්ම තමයි. හැබැයි නිමල් තොප්පියක් ගන්න. Right? එහෙම මතක තියාගන්න. එතකොට මේකේ ආදාන දෙකයි තියෙන්නේ. එහෙනම් දෙකේ දෙවෙනි බලයෙන් සම්බන්ධතා 4යි. එහෙනම් සත්‍යතාවක විදිහ අපි දන්නවා සම්බන්ධතා 4යි එන්නේ කියලා. දැන් අපි බලමු මෙහා පැත්තට කීයක් එනවද කියලා. මෙහා පැත්තට කීයක් එනවද කියන එක තීරණය වෙන්නේ right මේ ප්‍රකාශනය අනුව. right මම ටිකක් ඔන්න වැඩියෙන් ගහගත්තා. බලමු කීයක් එනවද කියලා. ඉස්සල්ලාම මේ විදිහේ ප්‍රකාශනයකට සත්‍යතාවක අඳිනකොට අපි කරන්නේ තමයි තනි පද. right තනියෙන් ගත්තම ප්‍රකාශනයේ තනියෙන් පද කීයක් අපිට තියෙනවද කියලා. right අපි බලනවා A කියලා එකක් තියෙනවා. අපිට A කියලා එකක් ඕන. හරිද? ආයෙ මොකක්ද ඕනේ? B කියලා තියෙනවා. A දෙකෙන් ඉන්පුට්ස් ප්‍රධාන වශයෙන් A දෙක ලියන්න ඕනේ. දැන් මේක කොහේ හරි C කියලා තිබ්බනම් එහෙනම් A B C කියලා ලියන්න. right? නැත්නම් මේකේ තියෙන A B විතරයි. ඔන්න A B ඉන්පුට්ස් දෙක ඉස්සලාම ලිව්වා. ඉස්සලාම ඉන්පුට්ස් දෙක ලිව්වා. right? ඊට පස්සේ තනියෙන් තව ප්‍රකාශනයක් අපිට හොයාගන්න තියෙනවා මේකේ. මොකක්ද? B bar කියලා එකක්. එහෙනම් මම හිතන්නේ B bar. අන්න එහෙම එකක් තියෙනවා නම් ඒක තමයි ඊළඟට කියන්නේ. A බා වෙන්න පුළුවන් B බා වෙන්න පුළුවන් C බා වෙන්න පුළුවන් එහෙම තියෙන එක ඊළඟට තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පද දෙකේ වවල් right ඔන්න තනියම හරිනේ A හරි B හරි B බා හරි ඊට පස්සේ දෙකේවා A B කියලා එකක් තියෙනවා. ආයෙ මොකක්ද තියෙන්නේ? A B බා කියලා. දැන් මෙච්චරද? නෑ. අවුට්පුට් එක? අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ මන් තියලා. මොකක්ද අවුට්පුට් එක? මේ සම්පූර්ණ ප්‍රකාශනය තමයි ප්‍රතිදානය. මොකක්ද? A B plus A B bar, right? A B plus A B bar. भाई देखो वाला डे पहली लीवेन है ठीक, right? हाँ. देंगे आप भी, है ना? कौन सा सबसे बागू पुरवानी के लिए बाल, right? ये तो वाला दान ना दें. किस लाल में पुरवानी के लिए? आधान वाला आवश्यक है तीन की इधर ला. वहाँ पैतृक पुरोग्रेन है ना? मेरे संबंध दाहातर है. है ना? पाले भी नहीं तीरों දෙවෙනි එක බිංදු දෙකයි එකේ දෙකයි right ඊට පස්සේ වැදගත් එකක් තියෙනවා b bar b bar කියන්නේ b එකේ ඉන්වර්ස් එක අනිත් පැත්ත right එහෙනම් බිංදුව නම් එක වෙනවා එක නම් බිංදුව වෙනවා බිංදුව නම් එක වෙනවා එක නම් බිංදුව වෙනවා හරි ලේසි මතක තියාගන්න bar එකක් තිබ්බොත් ඒ ප්‍රකාශනයේ අනිත් පැත්ත දෙකත් බලනවා b එක not එක b not right කමල් ඉන්නවා කමල් තොප්පිය දාන්න කමල් ඉන්නවා කමල් තොප්පිය දාන්න तो पी दिनों ना एक आएंगे ना पाए एक आएंगे राइट इर बस ए बी है ना वो ना गुना कराना दें ए बी को वो ना प्रकाश नहीं देना हमें हम अत तेरा बारा बिंदु आई बिंदु आई बिंदु बिंदु आरा के कर बिंदु एक बारा बिंदु बिंदु आई एक बारा के कर एक का और ए बी लोग इधर बस जो ना ए बी बा मंगे का क्यों तानी पाते खाली दिया गर नॉन किला कहीं दानों ना बी बा गिने को व्यागर दिन पहले तब मेरे का मनोमय खाते लगा मैं खाने देंगे और ना ए बी बा A ඉන්නවා B බායි. නෝ අපි දෙන්නම හොයාගෙන තියන්නේ. අපිට තියාගන්න මේ A B බා මොනක් මොකද ගේට් එක? AND. එහෙනම් ಗುಣ කිරීමක් ආයේ. බිංදුවක් බිංදුවරක් එක. බිංදුවක්. බිංදුවරක් බිංදුව. බිංදුවයි. එක්වරක් එක. එකක්. එක්වරක් බිංදුව බිංදුවයි. right? පැහැදිලිද? ඔන්න ආයෙත් කරා. A එකයි B බා එකයි ගන්න ඕනේ. ඒකට AND එකක් හොඳට මතක තියාගන්න. එහෙනම් ಗುಣ කිරීම. බිංදුවරක් එක B. බිංදුවරක් බිංදුව බිංදුවයි. එක්වරක් එක එකයි. කරා බින්දු right ඊළඟට අපි බලනවා එහෙනම් අවසානයේ දැන් ඔන්න අපි AB කියන ප්‍රකාශනය හොයාගත්තා AB බා කියන ප්‍රකාශනය හොයාගත්තා එහෙනම් අපිට තියෙන දැන් මොකද්ද මේ ප්ලස් එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න විතරයි ප්ලස් කියන්නේ O O කිව්වොත් මම කිව්වා එකතු කිරීම දෙකෙන් එකක් ඔන්න ඔන්න බින්දුයි 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 එකයි 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 බින්දුයි එකයි right මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ සත්‍යතාවක ගොඩනැගුවේ කියලා හරි ලේසි right හරිම ලේසි හැබැයි අපි මතක තියාගන්න ඉස්සලා මොකද කරන්නේ
ඉස්සලාම අපි games ටික අඳුන ගන්න ඕනි. Input කීයක් තියෙනවද කියලා හොයා ගන්න ඕනි. තනි පද ටික ලියන්න ඕනි. ඊට පස්සේ පද දෙකේ වලියන්න ඕනි. ඊට පස්සේ මොකද කරන්න ඕනි? අවසාන ප්‍රතිදානේ ගන්න. Right? අපි තව උදාහරණයක් බලමු. මම ප්‍රකාශනයක් ලියන්නම්. Tang prakashanaya kiyena a dana b dot b dana c eke man c bar kiyala gan right mokada prakashane a dana b dot b dana c bar right ena issala balama meke api paripade alin yanne hari issala balama wada etara thiyena prakash Paling nama kata plus b plus term o metana dot nam n maka apa nato dia nak puluang ya eight n ada ini masih b dan c bar maka dia lari ini c ya kan not pelah apa yang make more gate kat dia ni o gate deka right enak dah metana dia ni o gate deka dia nama o gate deka dia nama sambung dia nama n gate right makanya dia ni pahadiri hati walat O gate dekat tino and gate dekat na sambandhe. Then mana inputs kia tino? Inputs kia tino ada A kila tino, B kila tino, C kila tino. Ena inputs kia ada tuna. Ena sambandhe ta agur ada ngena ma atta A kati kali ma liya gamu sati ta bagu doni. Right? Sati ta bagu doni. Eta ura meta na. Ena ngapi dengan inputs tuna tino. Ena wires tuna kene kerana A, B, C. Pahala ada wires tuna tino. Right, ena palawen ni ekata gihilla thiyenne mokakda a plus b ena me wire ekama mehema yanawa ehema giya etenin giya a kiyala b wire ekak ilangada right ona b ekak ab eka meya haraha giyama a plus b liyanna purudu wenna hama welaya ekaṭa wargin ne ira passe b kiyana line ekak thiyena apita a kiyana line ekak aya onne man ek potta ma ganawa b thiyena right b line එක තියෙනවා අහන්නේ දෙනවා c හැබැයි c එක කලින් වගේම මොකද වෙලා තියෙන්නේ එයා අතෙන්ට යන්න කලින් එයාට දැන් ඕනේ ප්‍රොමෝෂන් එක c මෙතන දැනගා c c මේක හරහා ගියාම c බා වෙනවා එතකොට තමයි මෙතන මේදී b ධන c බා වෙන්නේ එතකොට මෙතන ප්ලස් එක හින්දා තමයි මෙතන sorry මෙතන o එක හින්දා තමයි මෙතන ප්ලස් එක පාවිච්චි කරන්නේ right මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති Terus C එක තමයි නොට් කරන්න ඕනේ. දැන් ඔයාලට පැහැදිලි ඇද්ද? ඒක උඩ කොමන් එකක් දෙවෙනිම තනියෙන් බාය එකක් තිබුත් ඒක තමයි අපි නොට් කරන්නේ. එහෙනම් මෙතන ඊට පස්සේ ප්‍රකාශන දෙක ඇවිල්ලා දිනවා A plus B මේ පැත්තේ B plus C බා කියලා. right? එතකොට දැන් මෙතන සිම්බල් එක and ඒකින්ද අපි ඩොට් එක දිනවා ඩොට් එක තිබ්බත් නේද එතන තියෙන්නේ and කියන එක. right? මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද පරිපථය අඳින්නේ කියලා. right? එතකොට කලින් පරිපතේ දැන් ඔයාලට පුළුවන් කරගන්න. එතකොට ඕනම ගේට් එකක් ආවොත් අඳින්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි. right? මේ නම් බලමු මේකට සත්‍යතාව වගේ කොටනඟ. හරි? දැන් එහෙනම් ඔන්න ආදාන කීයක් තියනවද? 3ක් තියෙනවා. right? inputs 3යි නා combinations 8යි නා අපි ටිකක් පහලට මේ තීරු ටික මෙහෙම ගහගන්නවා. මොකද 8ක් කෙනෙන් ඉඳා කීයක් මේ පැත්තට එයි දැන් නෑ. ඔන්න මම ටිකක් ගහගත්තා මේ පැත්තට. right? දැන් අපි යන්නේ මේක inputs ටික ඉස්සලාම ලියන්න මොනවාද ඉන්පුට්ස් තියෙන්නේ A තියෙනවා B තියෙනවා C තියෙනවා ඉන්පුට්ස් තුනක් තියෙනවා ඊට අමතරව මොකක්ද තියෙන්නේ C බා තියෙනවා තනි පද ආයෙ තනි පද තියෙනවද නැහැ තනියෙන් ගන්න වෙන එකක් නැහැ එහෙනම් ඊට පස්සේ පද දෙකේ වට යනවා A + B ආයෙ තියෙනවා B + C බා ඊට පස්සේ අවුට්පුට් එක A + B . B + C බා කියන එක මම දැන් පැහැදිලි ඇදි වලට එකක් මේක පුරවන්න යන්න right එක පුරවන්න යන්නේ හොඳයි හරි එහෙනම් ඉස්සලාම අපි ගන්නවා මොකක්ද c තීරුව පුරවන්න ඉන්පුට්ස් වල අන්තිම තීරුවේ ඉඳලා ගුවන් පැත්තට එහෙනම් කීයක් එනවද 01 8ක් එන 01 01 01 0 right ඊට පස්සේ ඊළඟ තීරුවට එනවා එහෙනම් 0 0 දෙකෙන් දෙකට යනනේ 1 1 0 0 1 1 හරිනේ ඊට පස්සේ
ඒ තීරුවේ හතරෙන් හතරට 0 0 0 0 1 1 1 1 පැහැදිලිද ඇති වලට එතකොට මේකේ 1 මේක 2 මේක 4 වෙනස එහෙම තමයි c භාග කියන්නේ c එකේ ඉන්වර්ස් එක අනිත් පැත්ත එහෙනම් බිංදුව එක දාපු එක 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව හරි ලේසි a plus b දැන් මොකද වෙන්නේ මේ a එකයි b එකයි එකතු කරන්න ඕනේ බිංදුවයි බිංදුවයි b බිංදුවයි 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 එකයි එකයි බිංදුවයි එකයි 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 බිංදුවයි එකයි එකයි බිංදුවයි එකයි 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 right right ඊට පස්සේ b plus c බා ඔන්න b එකයි c බා එකයි මේ දෙක තමයි මෙව කරන්න ඕනේ o එක ආයෙත් එකතු කරන්න බිංදුවයි එකයි එකයි බිංදුවයි 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 එකයි 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 බිංදුවයි එකයි බිංදුවයි එකයි එකයි බිංදුවයි 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 එකයි 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 බිංදුවයි එකයි හදන්නේ වලක් මාත් එක්කම හදනවා ඇති රයිට් එතකොට අවසානයේ දැන් අපිට AND එකක් තියෙනවා AND නම් ಗುಣ කිරීම එහෙනම් ස්විචස් දෙකම තියෙනවා නම් තමයි ඕනේ දැන් අපි බලනවා බිංදුවයි එකයි බිංදුවයි 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 එකවරක් එක එකයි එකවරක් එක එකයි එකවරක් එක එකයි එකවරක් බිංදුව බිංදුවයි එකවරක් එක එකයි එකවරක් එක right හිතන්න ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ඒක කොහොමද කරේ කියලා ඉස්සලාම ABC ඊට පස්සේ C බා කියලා සිංගල් ඉන්පුට්ස් ටික ගත්තා අපිට තනි තනියෙන් ඕනි ඒවා ඊට පස්සේ combinations ටික ලිව්වා ඊට පස්සේ අවසානයේ final output එක ලිව්වා right එතකොට මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති කොහොමද මූලික තාර්කික ద్వාර වලින් right මූලික තාර්කික ద్వාර වලින් පරිපථයක් ඇඳලා සත්‍යතාවගුවක් ගොඩනගන්නේ right මම හිතනවා මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට මූලික තාර්කික ద్వාර පාවිච්චි කරලා සත්‍යතාවගුවක් ගොඩනගන්න හැකියාව ලැබෙයි කියලා ඔයාලට මම ආරාධනා කරනවා මේ විදියට වීඩියෝස් දිගටම බලන්න මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ මූලික තාර්කික ద్వාර තුලින් ගොඩනැගෙන සම්බන්ධිත තාර්කික ద్వාර කොහොමද අපි සර්කිට්ස් වල අඳින්නේ ඒ වලින් සත්‍යතාවගුව ගොඩනගන්නේ කියලා ඉදිරිපත් කරන්නේ ඊටත් අමතරව ඊළඟ වීඩියෝ එකේදී බූලියන් බීජගණිතය පාවිච්චි කරලා කොහොමද සුළු ක්‍රීම් කරන්න කියලා දෙන්න මම ඔයාලට බලාපොරොත්තු වෙනවා right එහෙනම් මේ විදිය වීඩියෝස් දිගටම බලන්න ICT and English with Dhanush YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.